ලයිෆ්ස්ටයිල් ස්පෝට් අපි අද ඔබට ඉදිරිපත් කරන්න යන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වාර්තා කරපු සුපිරි වාර්තා අතරේ අග්‍රගණ්‍යම වාර්තා කිහිපයක් ගැන. ඒ වාර්තාවල සියලු දත්ත ඔබේ දැනුම වෙනුවෙන් අපි ඉදිරිපත් කරනවා. අංක 8 ෆෝමැට් 3 සිය මංගල ඕවරේදී කඩුළු බිඳ දැමූ ක්‍රීඩකයා ශ්‍රී ලංකාවේ ශමින්ද එරංග තමයි මේ වාර්තාවේ හිමිකරු. සිය මංගල එක් දින තරගයේ පළමු ඕවරේදීම ඕස්ට්‍රේලියාවේ බ්‍රැඩ් හැඩින්, මංගල ටෙස්ට් තරගයේ පළමු ඕවරේදී ඕස්ට්‍රේලියාවේ ෂේන් වොට්සන්, ඒ වගේම 20-20 මංගල ඕවරේදී ඉන්දියාවේ ගෞතම් ගම්භීර් දවා ගත්තා. අංක 7 ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ වැඩිම කඩුළු සංඛ්‍යාව. මේ වාර්තාව ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් සතු වාර්තාවක්. සමස්ත තරඟ 495ක් ක්‍රීඩා කළ මුරලි දවාගත් කඩුළු සංඛ්‍යාව 1347ක්. ඒ අතර කඩුළු 5 බැගින් ලබාගත් අවස්ථා 77ක් සහ 10 බැගින් ලබාගත් අවස්ථා 22ක් තිබෙනවා. මෙහි දෙවන ස්ථානය කඩුළු 1001ක් ලබාගත් ෂේන් වෝන්ට හිමි වෙනවා. අංක 6 ටෙස්ට් පිටියේ ඕනෑම කඩුල්ලක හොඳම සම්බන්ධතාවය. මහේල සහ සංගාසතු ලෝක වාර්තාවක්. 2006 වසරේදී දකුණු අප්‍රිකාවට එරෙහිව ඔවුන් මෙම වාර්තාව පිහිටෙව්වා. තුන්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 624ක සම්බන්ධතාවයක් ඔවුන් ගොඩ නැගුවා. මේ වාර්තාවේ දෙවන ස්ථානයේ හිමිවන්නේ අපේ සනත් ජයසූරිය සහ රොෂාන් මහානාමට. ඉන්දියාවට එරෙහිව ගොඩ නැගූ ලකුණු 576ක සම්බන්ධතාවය දෙවන වැඩිම ලකුණු සම්බන්ධතාවය වෙනවා. අංක 5 එක් දින පිටියේ නවවන කඩුල්ලේ හොඳම ලකුණු සම්බන්ධතාවය. 2010දී ඕස්ට්‍රේලියාවට එරෙහිව ඕස්ට්‍රේලියාවේදී ලසිත් මාලිංග සහ ඇන්ජලෝ මැතිවුස් මේ ලෝක වාර්තාව පිහිටෙව්වා. එහිදී ඔවුන් දෙදෙනා නවවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 132ක සම්බන්ධතාවයක් ගොඩ නැගුවා. මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 1ක තියුණු ජයක් වාර්තා කළා. අංක 4 එක් දින පිටියේ පිටපිට දෙවතාවක් ලකුණු 150ක් රැස් කළ එකම පිතිකරු. මෙය ශ්‍රී ලංකාවේ සනත් ජයසූරිය සතු වාර්තාවක්. රෝහිත් ශර්මා, ඩේවිඩ් වෝනර් ආදී ක්‍රීඩකයින් 150කට වැඩි ලකුණු අවස්ථා කිහිපයකදී රැස් කළත් පිටපිට එම දක්ෂතාවය දක්වා නැත. අංක 3 ඉනිමේ පළමු පන්දු වාරයේ පළමු පන්දු 3ේදී හැට්‍රික් එකක් ලබා ගැනීම. කවදාවත් බිඳිය නොහැකි, නමුත් සම කළ හැකි. නමුත් කවුරුන් කවදා සම කරයිදෝ කියා සිතන්නට බැරි මෙම අග්‍රගණ්‍ය වාර්තාව අපේ සුපිරි ක්‍රීඩක චමින්ද වා සතු එකක්. 2003 ලෝක කුසලාන තරගාවලියේදී බංගලාදේශයට එරෙහිව ඔහු මෙම වාර්තාව පිහිටෙව්වා. පළමු පන්දුවෙන් හනන් සර්කාර් බෝල්ඩ් අවුට්, දෙවන පන්දුවෙන් මොහොමන් අශ්‍රෆුල් කෝට් ඇන් බෝල්ඩ්, තුන්වෙනි පන්දුවෙන් එසනුල් හක් ස්ලිප්පි පන්දු රැකපු මහේල අතට උඩ පන්දුවක් ලබා දී දැවී යනවා. වාස්ගේමේ සුපිරි පන්දු යැවීම නිසා බංගලාදේශ කණ්ඩායම ලකුණු 124කට දැවී ගියා. සනත් සහ මාවන් කිසිදු කඩුල්ලක් නොදී ලකුණු 126ක් ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණය කළා. තරගයේ වීරයා චමින්ද වාස්. අංක 2 එක් දින පිටියේ පිටපිට ශතක 4ක් රැස් කිරීම. පෙර අවස්ථාවල පිටපිට ශතක 3ක් විවිධ ක්‍රීඩකින් රැස් කර තිබුණත් ශතක 4ක් රැස් කිරීමට කිසිවෙක් සමත් වුණේ නැහැ. නමුත් 2015 එක් දින ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාවේ කුමාර සංගක්කාර මෙම වාර්තාව පිහිටෙව්වා. පළමු ශතකය නොදෙවි ලකුණු 115ක් බංගලාදේශයට එරෙහිව, දෙවන ශතකය නොදෙවි ලකුණු 117ක් එංගලන්තයට එරෙහිව, තුන්වන ශතකය ලකුණු 104ක් ඕස්ට්‍රේලියාවට එරෙහිව, හතරවන ශතකය ලකුණු 124ක් ස්කොට්ලන්තයට එරෙහිව ලබා ගත්තා. මෙම ලෝක වාර්තාව ලෝක කුසලාන තරගාවලියක් තුළදී පිහිටවීමත් සහ සංගක්කාර සිය ක්‍රිකට් දිවියට සමුදෙන්නට සූදානම් මොහොතේ පිහිටවීමත් සුවිශේෂී වෙනවා. අංක 1 අවස්ථා 2කදී පිටපිට කඩුළු 4 බැගින් ලබා ගැනීම. මේ වාර්තාවේ එකම හිමිකරු සුපිරි ක්‍රීඩක ලසිත් මාලිංග. පළමු අවස්ථාව 2007 ලෝක කුසලාන තරගාවලියේ දකුණු අප්‍රිකාවට එරෙහි තරගය. 45වන ඕවරේ 5වෙනි සහ 6වෙනි පන්දුවටත්, 47වන ඕවරේ 1වෙනි සහ 2වෙනි පන්දුවටත් මාලිංග කඩුළු ලබා ගත්තා. ෂෝන් පොලොක්, ඇන්ඩ්‍රූ හෝල්, ජැක් කාලිස් සහ මකායා එන්ටීනීගේ කඩුළු මාලිංග විසින් දවා ගත්තා. දෙවන අවස්ථාව 2019 වසරේ නවසීලන්තයට එරෙහිව ලබා ගත්තා. තරගයේ තුන්වන පන්දුවාරයේ යැවීමට පන්දුව අතට ගන්න විට නවසීලන්ත ලකුණු පුවරුවේ දිස්සුනේ කිසිවෙක් නොදැවී ලකුණු 15ක් විදියට. තුන්වන ඕවරේ පළමු පන්දුවෙන් කොලින් මන්රෝ බෝල්ඩ් අවුට්, දෙවන පන්දුවෙන් එච් රදර්ෆර්ඩ් එල්.බී.ඩබ්ලිව්, තුන්වන පන්දුවෙන් කොලින් ඩී. ග්‍රෑන්ඩ් හෝම්
බෝල්ඩ් අවුට්. හතරවන පන්දුවෙන් රෝස් ටේලර් LBW. තුන්වන පන්දුවාරයේ අවසන් වන විට නව සීලන්ත ලකුණු පුවරුව සටහන් වුණේ කඩුලු 4ට ලකුණු 15ක් විදියට. නිකන්ම නෙමෙයි ලසිත් මාලිංගනම් අසහාය පන්දු යවන්නාට සුපිරි ලෝක වාර්තාවක් අයිතිය තහවුරු කරමින්. ගොසිප් නොමැති ක්‍රීඩා ලෝකේ හරවද්දී දැනගන්න Lifestyle Sport අපිව subscribe කර bell icon click කරන්න.